ජනිත් ලොකු බණ්ඩාර උදේ තමාව ටිකට් කපවාගෙන රෝහලෙන් රැගෙන යන්නට මාන බලන බව සපූ දනි. ඒ සපූ උත්සාහ කළේ දවස් දෙක තුනක් රෝහලේ ඉන්නටය. මේ රෝහලේ සුදු බිත්ති හතර මැද ජීවිතය ආරක්ෂිතයයි සපූට සිතුනි. සපූට පාන්දරම හැරිණි. එහෙත් ඇය දැස් හැරියේ නැත. ජනිත් උදේ නැගිට එහෙට මෙහෙට ඇමතුම් ගන්නවා සපු අසාගෙනය. ඔහු තමාගේ ඇඳ ළඟටම ආ බව සපූට දැන්නේ. සපු අමාරුවෙන් දිනෙත් පියාගෙන උන්නාය. දැන් හොඳයිනේ. ඒ පුදුමාකාර කතාවකි. අඩුම ගානේ මේ වතට අතවත් තබා උනා ප්‍රශ්නයක් බලා එහෙම කීවා නම් කමක් නැත. එහෙත් ජනිත් ලොකු බණ්ඩාර ඒවා දන්නේ නැත. අටවෙද්දි ලෑස්ති වෙන්න ඕන. එතකොට ලංච් එකට හික්කඩුවට යන්න පුළුවන්. ජනිත් හිතාගෙන උන්නේ එහෙමනම් අද මේ ඇඳෙන් නැගිටින්නේම නැතේ සපෝ සිතාගත්තාය. මට අමාරුයි. කොහෙවත් යන්න බෑ. සපෝ කීවාය. ජනිත් බැලුවි රවාගෙන මෙනි. මෙතන ලගින්නද කියන්නේ? මැරි කරලා හොස්පිටල් එකටද හනිමුන් එන්නේ? සපෝ ඇතුළාන්තයෙන් සිනාසුණාය. ආදරයක් නැති පිරිමින්ට තදියම ඇත්තේ මස් ගොඩ කන්නටය. ආදරය කරන්නට හෝටල්ම අවශ්‍ය නැත. එහෙත් ජනිත් ලොකු බණ්ඩාරලාට ඒවා තේරෙන්නේ නැත. මට අමාරුයි. කියන දේ තේරුම් ගන්න අමාරු නිසා කියන්නේ. සපෝ කීවාය. කලන්තෙකට හොස්පිටල් ඇඩ්මිට් වෙන්න ඕනද? අපි අටට යනවා. සපෝ ඇතුළන්තින් දැවීගෙනමින් ගියාය. බලමුකු මාව එක්කන් යන ඇටි. සපෝ කඳුළු පිරුණු දැස් තද කරගනිමින් සිතුවාය. ජනිත් වම්පසින් පැමිණ සපෝගේ අත අල්ලා ගත්තේ. ඔහු මේ මොනවා කරන්න යනවාද ඇය පුදුමින් බැලුවාය. ඇයි සේලයින් ගලවන්නේ? සේලයින් බටේ ගලවා දමද්දී සපෝ අඬමින් මේ නැසුවාය. ජනිත් කතා කළේ නැත. දැන් නැති. වොෂ් එකක් දාගෙන ඇඳගන්න. මං ඩිස්චාර්ජ් කරගෙන ඉන්නම්. සපූට වචනයක්වත් කතා කරගන්නට බැරි විය. සපු ඇඳින් නැගිට්ටේම නැතුව එහෙමම උන්නාය. එකවරම හිස තද කරගෙන එන බව සපූට දැනුනේ. යකඩ තල දෙකකින් හිස දෙපසින් මිරකන්නාස්සේ දැනුණු ඒ වේදනාව කෙල්ලට ඉවසාගෙන ඉන්නට බැරි තරම්ය. සපු දෑතින්ම හිස තද කරගත්තාය. දැන් අර වේදනාව වැඩිය. අම්මේ මට. කෙල්ලව ඇඳේ කඩාගෙන වැටනා කෙනිය. සපුට ඇත්තටම එහෙමම සිහි නැතිවිය. කෙල්ලව ගිලන් ඇඳ මත හරහට වැටුනේ හිස පහලට එල්ලා වැටෙද්දී. රෝහල් කාමරයේ වාට්ටුවේ ප්‍රධාන හෙදිය තවත් හෙදියන් දෙදිනකුත් ආවේ පැය භාගයකට පසුවේ. කෙල්ලව ඇඳ මත වැටී ඉන්නවා දකිද්දි ප්‍රධාන හෙදියත් අනිත් හෙදියන් දෙදෙනා දුවගෙන ආවේ වේගෙනි. දීනේ පේෂන්ට් මොකද උනේ? ඔවුන් සපෝ දෑතින් මල්ල ඇඳ මත තැබුවේ. ඉක්මනට ඩොක්ටර්ට කතා කරන්න. රූම් නම්බර් 240 වල ඉන්නවා. ප්‍රධාන හෙදිය කෑගසා කීවාය. පේෂන්ට් ෆේන්ට් වෙලා. ඩොක්ටර් නැතුව මුකුත් කරන්න බෑ. ප්‍රධාන වෛද්‍යවරයා ආවේ තර්මක වේගෙනි. ඔහු පැමිණ සපුව පරීක්ෂා කළේය. කවුද සේලයින් රිමූව් කළේ? වෛද්‍යවරයා හෙදියගෙන් ප්‍රශ්න කළේය. හෙදියන් මූණට මූණ බැලුව. සර් කියන්න. පේෂන්ගේ හස්බන් ඩොක්ටර් කෙනෙක්ලු. එයා ඊයේ කියන්න ළමයෝ. ඊයේ සේලයින් තෙද්දි සේලයින් ගන්න එපා කිව්වා. වෛද්‍යවරයා සමච්චල් සාගතල සිනාසුනේ. වෛද්‍යවරයා කෙටි ප්‍රතිකාර කීපයක් කර සපුට සිහිය ගත්තේ. සපුන්නේ ඇත්තටම අමාරුයිනේ. මොකද උනේ පුතා? දොස්තර මහතාගේ කාරුණික වදන් සපුගේ දැස් තෙමා දැමුවේ. දොස්තරලා එහෙමය. මගේ ඔළුව තද කරනවා වගේ ඩොක්ටර්. කැරකිනවා වගේ. ඔයාට ෆේන්ට් උනා. අපි ආවි සිහිය ගත්තේ. කවුද පුතාගේ සේලයන් රිමූව් කළේ? සපු බඳු දෙනතින් බැලුවේ නර්ස් චතුරිකා දෙසය. ඩොක්ටර්ට කියන්න මිස්. චතුරිකා කීවාය. එයා මාව ඩිස්චාර්ජ් කරන්න යන්නේ. දැන් ඇඳගන්නයි කිව්වා. වෛද්‍යවරයා මොහොතක් කල්පනා කළේය. මගේ පේෂන්ට් කෙනෙක්ව මටත් නොකිය කොහොමද ඩිස්චාර්ජ් කරන්නේ? අද මම චෙකප් සගයක් කරන්න ඕන. ජනිත් ලොකු බණ්ඩාර රෝහල් කාමරයට ඇතුළු වූයේ ඒත් සමගමය. මේ සර් පේෂන්ට්ගේ
හෙදිය ප්‍රධාන වෛද්‍යවරයාට ජනිත්ව පෙන්වුවේ. ඔයා මේ ළමයාගේ ජීවිතයත් එක්ක සෙල්ලම් කරනවාද? දැන් අපි එනකොට එයා ෆේන්ට් වෙලා හිටියේ. නර්ව් ප්‍රෙෂර් එකක්. කරුණාකරලා හොස්පිටල් එකට ගෙනාව නම් පේෂන්ට්ව අපිට බාර දෙන්න. වෛද්‍යවරයා කිවි තරමක් තදිනි. ජනෙල් ලොකු මණ්ඩාර අහක බලාගත්තේය. නර්ස්, පේෂන්ට් අද උදේ ඉඳලා මන් නෝස් එකක් දෙනවා. ඒක දවස් තුනක් ඒ විදියටම දෙන්න. හොඳයි ඩොක්ටර්. වෛද්‍යවරයා සපු ළඟටම ආවේ. ඔයා රෙස් කරන්න ඕනේ. ඕකේ ඩොක්ටර්. වෛද්‍යවරයාත් හෙදීනොත් ගියපසු කාමරයේ ඉතුරුයේ සපු ජනෙල් ලොකු බණ්ඩාරත් පමණි. සේලයින් වලින්ද මෙච්චර කාලයක් ජීවත් වුනේ? බටේ ගලවපු ගමන් ෆේන්ට් වෙන්න. සපු කතා කළේ නැත. මගේ ලයිෆ් එකේ වෙච්ච මූසලම ඉන්සිඩන්ට් එක ගෙදරට කතා කරන්නවත් මට විදියක් නැහැ. ඒත් සපු කතා කළේ නැත. බලන් ගියාම ලිඩෙක්වෙනි මම බැඳගත්තේ. සපු එහෙමම හැරී ඔහු දෙස බැලුවායේ. කෙල්ලගේ දෑස් වලින් ගින්දර පිටවෙමින් තිබුණේ. ඔව් මං ලෙඩෙක්. මොකටද බැඳගත්තේ? මං ඇවිත් ලොකු බණ්ඩාර මහත්තයාගේ ඇඟේ එල්ලුනේ නෑනේ නේද? සපු කටපියාමෙන් කීවාය. ජනිත් වේගෙන් සපු ළඟට පැමිණ ඇගේ ඇඳට අතමිට මොළවා ගැසුවේ. කටවාගෙන ඉන්න විදියට ඉන්නවා. ජීවිතේ පටන් ගන්නකොටම මුසලා කලා මදිවට කට ගහන්නත් එනවා. සපු පිටිය දෙසට හැරුණාය. මේ කිසිවකට දැන් දුකක් දැනෙන්නේ නැත. කොහෙත්ම නැත. සපුට ඇත්තටම ගිලන්ව තිබුණේ දැන්නේ. එකපාරම ආ හිස තද කරන වේදනාව කුමක්දයි ඇහැට තේරෙන්නේ නැත. සමහර විට ඒ ජනිල් ලුකු බණ්ඩාර මේ හිසට දුන් පීඩනයම වන්නට ඇත. මොකද මේ සුනේ? චතුරිකා පැමිණ අසද්දි සපු බලා උන්නේ අසරණ ලෙසනේ. එකපාර ඇවිත් සේලයින් ගලවලා හික්කඩු යන්නේ ඇඳගන්න කිව්වා. මට මොකක් දුනා මේව හිර කරනවා වගේ. පව් එකපාර කම්පනයක් වගේ එන්න ඇති. සේලයින් රිමූ කරපු ගමන්නේ. මං ඇත්තරම් ෆේන්ට් වෙලා දුන්නේ චතු. මෙහෙම වැටලා හිටිය අපි එද්දී. සපු හිල්ලු ආය. බය වෙන්න එපා. ඩොක්ටර් දිකටම ට්‍රීට් කරයි. අපි එක දවස් දෙක තුනක් ඉමු. හරි සතුටින් ඉන්නවා. කෙල්ල කිව්වේ ඇත්තටම අසරණ ලෙස සිනාසියේ. ඩොක්ටර් කිව්වා හොඳට කන්න දෙන්න කියලා. මොනවාද බ්‍රෙක්ෆස්ට් එකට ගේන්නේ? දන්නේ නැහැ චතු. අපි කාලා ඉමු. එහෙම ෆේන්ට් වෙන එක ඇත්තටම හොඳ නැහැ. මට චතු. කෙල්ල ඉල්ලන්නේ මොනවාදයි චතුරිකා දැන උන්නාය. මං අරන් ආවේ. චතුරිකා සිනාසි කෙල්ලගේ අතේ ඇගේ ජංගම දුරකථනයේ තැබුවාය. කෝකටත් පරිස්සමින්. මං එතකල් ඔයාට ඇඳුමක් තෝරන්නම්. අපි ඇඟ හොදලා අඳිමු. සපු සාගරට ගත්තේ වේගේනි. සාගරයියේ. කොහොමද චූටි මේඩිකට? මං මට දැන් ඇත්තටම සනීප නෑනේ. එහෙම කියද්දි සපුගේ දිනෙත් එත්තේ. ආදරය කරන කෙනාට දුක කියද්දි එහෙමය. උදේ ෆේන්ට් වුණා. ඇයි? දැන් බෙහෙත් දුන්නද? ගොඩක් අමාරුද? ඔහු කලබල වෙද්දි සපුට දුක සිතුනේ. දැන් හොඳයි. හොඳ නෑ. මට කටහඬින්ම තේරෙනවා. අමාරුවෙන් නේද ඉන්නේ? එකපාර ඔලුව හිර වුණා. මං කියන්න. මං බලන්න ඉන්නද? කොළඹ? සපු ඇසුයි පුදුමේනේ. ඕ දැන් ඉන්නේ අනුරාධපුරේ නේද? ඕ එපා, හිත කලබල කරගන්න එපා. මට දැන් හොඳයිනේ. හිට නුවරකින් ඒ වැඩ ටික බලන්න. කන්නත් නෑනේ. ඊයේ කිව්වට පස්සේ ඉඳියාප්ප කෑවා. අදත් බඩගිනි. ඒත් වමනෙට වගේ බඩගිනි ඉන්නකොට වැඩි. මං කනවා. දවස් දෙකක් විතර මෙහි ඉන්න වෙයි. චතු කලබලයෙන් පැමිණ සපු අත තිබූ ජංගම දුරකථනයගෙන ඇගේ නිල ඇඳුමේ සාක්කුවේ දාගත්තාය. ජනිල් ලොකු බණ්ඩාර ඒ සමගම කාමරයට ඇතුල් විය. මිස් බ්‍රෙක්ෆස්ට් ගේන්නද? චතුරිකා ඇසුවේ ලය ගැහිමින් තිබීදී. පස්සේ කන්නම්. ජනිල් ලොකු බණ්ඩාර පැමිණ කාමරයෝ සැප පුටුවේ වාඩියුවේ කොහෙන් හෝ හොඳට උදේට කහ පැමිණ බව සපු දනී.
ආදරේ ඉදිරියේ හැම පිරිමියෙක්ම දෙවියෙක් නොවේ. අණ්ඩාදපුරයේ ගෙවන අන්තිම රැය අදය. සාගරත් චන්නත් ජයශ්‍රී මහ බෝධියේ වැන්දේ රැය 8ට පමණ ගොස්ය. මහමලුව වඳිද්දී සාගර සීකලේ ඇයව පමණි. රෝහලක උන්නද කෙල්ලට අසනීපයක් අමාරුවන් නොවේවායි ඔහු පැතුවේ. ජයශ්‍රී මහ බෝධියේ සිට පූජා නගරයේ දෙසට එන පාර දෙපසුවේ පුදුමාකාර නිෂ්කලංක බවකි. එහි දෙපසුව ඇහැල මල් ගස් යටින් කොල්ල දෙන්න ඇවිදාවේ නිහිඩවමය. සාගර මචං, කෙල්ල ඉක්මනට නුවර ආවොත් හොඳයි නේද? ඔව් මචං. උඹ හිටපන්, මං කොහොම හරි කෑම ටික හරි ගිහින් දෙන්නම්. සාගර හිස වෙනුවේ සැනසීමෙනි. ලොකු කාලයක් යන එකක් නෑ, මොනවා හරි වෙයි. හිතර එහෙම හිතේ. මං ටිකක් වැඩිපුර වැඩ කරනවා චන්න. ඉතින් බං, උඹට තනියෙන්ම කරන්න දෙනවද? සාගර චන්නගේ කරට අතක් දමා ගත්තේ. එන දෙයකට මූණ දෙමු. සාගර ආත්ම විශ්වාසයෙන් යුතුව කීවේ. රැයට ආප්පගමු, හෝටලේ බත් කන්න බෑ. මාත් කියන්න හිටියේ. පූජා නගරයේ කොනකෝ කුඩා ආපමඩුවල් ළඟ දෙන්නා නතර විය. පොල්ලතු පලසක් යට චාත්ති තබාගෙන සීයා කෙනෙකුත් ආච්චි කෙනෙකුත් ආප්ප දමමින් උන්නෝය. ආප්පයක් කමුද ආච්චියේ? කමු කමු පුතේ, වාඩි වෙන්න. කබොක්ගල් දෙකක් මත හරස් කළ රබර් ලෑල්ලේ දෙන්නම් වාඩි විය. මුලින්ම උණු ආප්පය සාගර චන්නට දුන්නේ. ඔය දෙකට කඩා භාගයක් සාගරට පෑවේය. ආප්ප ගන්න මොනවද සිහි තියෙන්නේ? කට්ට සම්බෝලයි වැව් මාළෝදී ඇති. චන්න දැස් ලොකු කළේය. සුදු පිකානකට උණුවෙන්ම දැමු වැව් මාළු හොද්ද දමා සිය ලෑල්ල උඩින් තැබුවේ. අලුත් වැව් මාළු හොද්ද සුවඳට සැරට තිබුණේ.